ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ගෙවියන දවසේ උණුසුම් සිදුවීම් සියල්ල එක්කොට මුලින්ම ඔබට කියන ස්වාධීන රෝපණී රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් මුලින්ම අවධානය සිරස්තල වෙත. පෙරහැර පවත්වන්න හීලෑ අලි ඇතුන්ගේ හිඟය ගැන ජනපතිගේත් අවධානය. කොරෝනා මරණ ලැයිස්තුවට පහක් එක් වෙද්දී 115ක් පොසිටිව් වෙයි. ලංකාවේ පළමු ඇලවුණු ගොඩනැගිල්ල විවෘත කෙරේ. හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් ඇති වෙලා තියෙන නිසා පෙරහැර පැවැත්වීමේදී ගැටලු කිහිපයක්ම මතුවෙලා. මේ ගැටළු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානයත් යොමු වුණා. මහා සංඝරත්නය මේ ගැටලුව විසඳන්න කෙටි හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවුවේ ඒ නිසයි. පෙරහැර මංගල්‍ය සඳහා අවශ්‍ය හීලෑ අලියතුන්ගේ හිඟය නිසා මතුපැති ගැටළු පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මහා සංඝරත්නය හා හීලෑ අලියතුන්ගේ අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයන් ඊටෙක්ව සිටියා. පෙරහැර මංගල්‍ය සඳහා අලියතුන් සොයා ගැනීමට නොහැකි වීමෙන් මතුපැති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වුණා. 80 දශකයේ වන විට මෙරට හීලෑ අලියතුන් 300-350 සංඛ්‍යාවක් සිටියද මේ වන විට සිටින්නේ අලියතුන් 107ක් පමණයි. පෙරහැර චාරිකාවකට අලියෙකු හෝ ඇතින්නෙකු පුහුණු කිරීමට වසර 3ක පමණ කාලයක් ගතවන බව හීලෑ අලියතුන්ගේ හිමිකරුවන් මෙහිදී පෙන්වා දුන්නා. පෙරහැර කලාව හා සංස්කෘතිය වෙනුවෙන් හීලෑ අලියතුන් ගහනයක් රටට අවශ්‍ය බව තමා දැඩිසේ විශ්වාස කරන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී සඳහන් කළා. හීලෑ අලියතුන් නියාමන සහ සංරක්ෂණය පිළිබඳ කොන්දේසි සැකසීමේදී හිමිකරුවන් සමගද සාකච්ඡාවක් කරන්නයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා සියල්ලම මේ වෙනකොට නීතිපතිවරයාට බාර දීලා අවසానයි. මේකේ අවසන් වෙලුම් 22ක් අද නීතිපතිවරයාට බාර දුන්නා. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්තා රෝහණදීර මහතා නීතිපති දප්පුලද ලිවේරා මහතාට ඉතිරි වෙලුම් සියල්ල අද දවසේ බාර දෙන්න පියවර ගත්තා. पास्को इरिदायल्लवू त्रस्तवादी प्रहारे संबंधेन विमर्शन सिदुकल जनाधिपति कमिशन सभाव एह अवसन वार्ताव पसुगिय मासे पलमुनदा जनाधिपति ගෝඨාභය රාජපක්ෂ मेतितुमाट भार दुन्ना अनतुरुव मेम्म वार्ताव कथानायक वर्याट पार्लिमेंतुवट कैबिनेट मंडलेट मेन्म पूज्यपक्षेट लबा दुन्ना मेम वार्तावे पलमुवेलुम पसुगिय 25वनदा नीतिपति वर्या वेत भार दीमट क्रिया केरुना ए अनुवय इतिरि वेलुम सहित समस्त वार्ताव अद दिने नीतिपति वर्या वेत भार दी यत्ते පාස්කු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේද පෙරේදා ආරම්භ කෙරුණා. බාර දීපු වාර්තාවේ කොමිෂන් සභාවේ සභාපතිතුමා සහ කොමිෂන් සභාවේ සාමාජිකයා විසින් සඳහන් කරලා තිබ්බා. ඊට සංවේදී කොටස් 22ක් තියෙනවායි කියලා විශේෂයෙන් ඒක රාජ්‍ය ආරක්ෂකවට බලපාන සංවේදී කාරණා. එම නිසා එය අද දින ලබා දුන්නේ යත් නඩුගොනු කිරීම සඳහා අවශ්‍ය වෙන හින්දා සංවේදී තොරතුරු ලබා දීමේදී අනුගමනය කළ යුතු කාර්යපටිපාටියක් තියෙනවා. ආරක්ෂක කවුන්සිලයට යොමු කරලා ඒ විදිහට ජනාධිපතිතුමා එවැනි තීරණයක් ගත්තේ. ඒකයි අනුව ජනාධිපතිතුමා ඒක හොඳට පරිශීලනය කළා. අද දින ඒ සියලු වාර්තා බාර දෙනු ලැබුවා. පක්ෂයෙන් චෝදනාවක් තියෙනවා මේ පාස්පු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට වීම ප්‍රමාද කරන්න තමයි මේ ක්‍රමක්‍රමයෙන් වෙලුම් ලබා දීම ප්‍රමාද කරන්න කියලා. නෑ, යුක්තිය හරියට කරන්න තමයි මේක ඉතාමත් සීරුවෙන් විධිමත්ව කරන්නේ. අපි ඉක්මන් වෙලා මේ පියවරවල වැරදි විදියට ගත්තොත් මේ නඩු පැවරීමේදී ඔබ දන්න අපරාධ නඩුවක් පැවරීමේදී සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කළ යුතුයි. එම නිසා මේ සාක්ෂි නිවැරදිව අපි ලබා ගන්න ඕනේ, ක්‍රමවේදය නිවැරදිව අනුගමනය කරන්න ඕනේ. එම නිසා මේක ප්‍රමාද වෙලා නෑ. පස්සේ විපක්ෂයෙන් චෝදනා කරනවා මේකේ පිටු අඩු වුණා කෑලි නැතු වුණා වගේ. ඒක නම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක අපිට මටම කියන්න පුළුවන් තහවුරු කළේ එහෙම දෙයක් වුණ නැහැ කියලා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අධ්‍යයනය කිරීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුව අද රැස්ුණා. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ තිබෙන සංවේදීතාවය සහ සංකීර්ණතාවය නිසා අපේ නිර්දේශයන් ලබා දීම අතිශයින්ම ප්‍රවේශමෙන් සිදු කළ යුතු ගැඹුරින් අධ්‍යයනය කළ යුතු කාරණයක් විදිහට නිගමනය කරපු කමිටු වාර්තාව ලබා දීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගෙන් තවත් සති දෙක කාලයක් කල් ලබා ගැනීමට තීරණය කළා.
සීනිවලට පණවල තිබුණ බදු අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.91ක පාඩුවක් සිදු වෙලා තියෙනවා කියලා සුනිල් හඳුන්නෙත්ටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුවා. මේ සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් ස්ථාන කිහිපයේ ගති අදහස් පළ කළා. කොහොම වුණත් මෙහිදී බදු අඩු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අඩු මිලට සීනි ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා කියලයි මෙම චෝදනාවට පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කරන්නේ. ලංකා ඉතිහාසයේ ලොකුම මූල්‍ය වංචාව ගනුදෙනුව සිද්ධ වුණේ මහ බැංකු ගනුදෙනුව කියලා. ඒ වගේම එකක් සිද්ධ වුණා දැන් ලොකුම ගනුදෙනුව බවට රෙකෝඩ් එක තියාගෙන යන්නේ මේ සීනි වංචාව. 125ට සීනි වල බද්ද අඩු කරා. අර සීනි වල 125ට බද්ද අඩු කරන වෙලාවේදී වරායට සීනි එන්නේ 84.25ට. අර මේ 125 එකතු වුණාම 84.50 තමයි වරායේදී ප්‍රසීයියේ වැලියු එකට එකතු වෙන බද්ද. එතකොට වෙළඳ පොලේ තිබුණ මාකට් වැලියු එක 118.125. මෙතන මේ 118.25ට තියෙන සීනි 85ට දෙන්න තමයි උපරිම මිල ගැසට් නිවේදනයක් නිකුත් කරේ. වෙළඳ පොලේ තොග මිල 85 වෙන්න ඕන. නමුත් ඒ වාසිය ලබාගත්තේ කවුද? තාම වංචනික විදියට ආණ්ඩුවේ දේශපාලන හිතවත්කම නිසා තමන්ගේ දේශපාලන ගජ මිත්‍රයින්ට වාසි ලබා දෙන්න වංචනික විදියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන තියෙනවා. විශේෂයෙන්ම සීනි මිල ඒ බදු අඩු කරන වෙලාව වන මිට අපේ රටේ රුපියල් 135.140. එතකොට ඒ වන මිට රුපියල් 50ක බද්දක් අය කරලා තිබුණා. ඉතින් ඒ අනුව රජය පාරිභෝගිකයා රුපියල් 145කට සීනි ගන්න එක ප්‍රශ්නයක් බව හඳුනගත්ත නිසා රුපියල් 50ක බද්ද අඩු කළා. ඉතින් ඒ අනුව යම් සහනයක් පාරිභෝගිකයාටත් ලබා ගන්න පුළුවන්කමක් නේද? අද වෙනකොට ඒ බද්ද අඩු කරලා තිබුණ නැත්තම් අද සීනි ගන්න සිද්ධ වෙන්නේ 145.150යි. ඉතින් ඒකින්ද පාරිභෝගිකයාට යම් සහනයක් ඒ බද්ද අඩු කිරීම තුලින් අනිවාර්යයෙන් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රජේට ආදායම අහිමි වෙන්නේ සීනි වලින් විතරක් නෙමෙයි. පරිප්සමන. ඉතින් මේ වර්ග තුනෙන්ම බද්ද අයින් කළාන් පස්සේ රජේට ආදායම අහිමි වෙනවා. රජේට ආදායම අහිමි වුණාම අහිමි කරන්නේ ජනතාවට සහනයක් ලබා දෙන්න. බලාපොරොත්තු 60% ක විතර සහනය ජනතාවට ගිහිල්ලා තිබෙනවා. සාමාන්‍යයෙන් ඉතිහාසයේ සෑම අවස්ථාවකම මේ 100%ක්ම බද්දේ සහනය අනිවාර්යයෙන්ම ලබා දීමක් සිද්ධ වෙලා නැහැ. රජයේ බලාපොරොත්තු උනේ කාටවත් මේකේ සහන දෙන්නවත් මොනව කරන්නවත් මේ ජනතාවට ජීවන වියදම බලපාන විදියට මේක අඩු කිරීම රජයේ බලාපොරොත්තු අරමුණ 60% විතර ඉටු කරගන්න පුළුවන්කමක් ලැබුණා. මම කියනවා දැන් අනිත් ඔක්කොට වඩා කළු සීනි සතියක් ප්‍රකාශයටපත් කරන්නයි කියලා. මේ කරපු මහා මංකොල්ලෙට. මේ ලංකා ඉතිහාසයේ විශාලම මංකොල්ලය. මේක දැන දැන කරපු මංකොල්ලයක්. වුවමනාවෙන් සල්ලි හම්බ කරන්න. එතකොට මේක තමයි දේශප්‍රේමය කියලා කියන්නේ. ජනතාවට නෑ සහන මුළු මහත් සල්ලි ටිකම දාගත්ත පොකට් එකේ කවුද? ජාවාරංකාරයෝට. මේ ජාවාරංකාරයෝ ඔක්කොම ආණ්ඩුවේ කට්ටිය. රුපියල් 72යි අපි යට 725ට අඩු කරනකොට CIF වැලියු එක. කස්ටම් එකේ ඔබතුමාලට ගිහලා ඩේටා චෙක් කරගන්න පුළුවන්. හංගලා ගහන එකක් නෙමෙයි. මේක තියෙන ඩේටා. හරි? එතකොට ඒ 72 අද රුපියල් 90ට ගිහිල්ලා තියෙනවා. ඒ 90ට ගිහිල්ලත් 115ට සීනි හම්බ වෙන්නේ රුපියල් 50කට බද තිබ්බනම් හම්බ වෙන්නේ නැහෙනේ. මේ අඩුවීමේ ප්‍රතිඵලය තමයි ග්‍රැජුවලි එන්නේ. මම ඒක තමයි දිගටම ඉතිහාසයේ පුරාම කිව්වේ. අද ගහලා ඩියුටි අඩු කළාම ඒක පාස් වෙන්න යම් කිසි කාලයක් යනවා. ඉට්ස් ඩවුන්වර්ඩ් රිජිඩ්. උඩට පටස් ගාලා යනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. කොරෝනා මර්ධනයට එන්නත් ලබා දීම අඛණ්ඩව සිදු කරන්න සෞඛ්‍යංශ පියවර අරන් තියෙනවා. ඒ වුණත් වෛරසින් ආරක්ෂාවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නියමිත පරිදිම අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි කියලයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. අද දවසේ අපේ රටෙන් කොරෝනාවට ගොදුරු වුණු 115 දෙනෙකු හඳුනා ගනිද්දී කොරෝනා හේතුවෙන් 5 දෙනෙකුට ජීවිතයෙන් සමුගෙන යන්නට සිදු වුණා. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 87104ක්. ඒ අතරින් 2626 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 609ක්. අද දවස තුල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හා රෝහල් වලින් සුවය ලබා කොරෝනා ආසාදිතින් 397 දෙනෙකු පිටව ගිය අතර ඒ සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 83958ක් දක්වා ඉහළ ගියා. අද දිනේද කොවිඩ් මරණ පහක් වාර්තා වුණා. මෙසේ මියගොස් ඇත්තේ අක්‍රේපත්තුව පදිංචි 72 වැනි කාන්තාවක්, මොරටුව පදිංචි 75 වැනි පුත්කලෙක්, වත්තල පදිංචි 72 වැනි කාන්තාවක්, රාගම වල්පොල පදිංචි 65 වැනි පුත්කලෙක් හා පොල්ගසෝවිට පදිංචි 73 වැනි පුත්කලෙක්. ඒ අනුව මේ දක්වා මෙරට සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 525ක්.
වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය පවිත්‍රා වනිහරජි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජකීය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී මෙහිදී අදහස් දැක්වූ රාජ අමාත්‍ය මහාචාර්ය චන ජයසුමන මහතා සඳහන් කළේ මෙරට එන්නත් ලබාගත් කිසිවෙකුටත් සංකූලතා ඇති නොවූ බවයි. ඩෙන්මාර්කයේ, නෝර්වේ සහ අයිස්ලන්තයේ එහෙම තීරණයක් ගෙන තියෙන බව අපි දැනුවත් වුණා. ඒ වගේම සති දෙකක කාලයකට ඔවුන්ගේ නිරීක්ෂණ කටයුතු සඳහා තමයි එම නැවැත්වීම සිදු කළේ කියලා අපි නිරීක්ෂණය කරේ. ඉතින් මේ පිළිබඳ අපේ විශේෂඥ කමිටුව කරුණු සොයා බලමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුල කිසිසේත් එවැනි තීරණයක් මේ මොහොත වෙනකොට අරගෙන නැහැ. එවැනි ප්‍රශ්නයක් ලංකාව තුල උද්ගත වෙලත් නැහැ. මීට පෙර අප ඉන්දියාවෙන් ලබාගත් ප්‍රධානයක් හැටියට සහ ඒ වගේම මුදල් දීලා ගත්ත එන්නත්ෝගය අපි අවුරුදු 30ට වැඩි උදවියට ලබා දෙනවා. ඒ අතරේ මේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු එන්නත්ෝගය 60ට වැඩි උදවියට ලබා දෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඊ දිනේ වර විට පුද්ගලයන් 759548 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. දකුණු අප්‍රිකාවේ පැතිර යන ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත කොරෝනා වෛරස් ප්‍රභේදයේ ආසාදිත වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පවසනවා. සවුත් අප්‍රිකන් වේරියන්ට් එක ප්‍රථම වතාවට වාර්තා වෙලා තියෙනවා මේ සීක්වන්සින් කරහා. පස් දෙනාම හම්බෙලා තියෙන නිරුදාන මධ්‍යස්ථාන වලින් ඉතිහා සියලුම දෙනා පිටරටින් නම් පැමිණි කට්ටිය. අපි ඒකට කියනවා එස්කේප් මියුටේෂන් එකක් කියලා. එස්කේප් මියුටේෂන් එකක් කියන්නේ අපි ගොඩනගාගෙන ප්‍රතිශක්තියෙන් ඒකට පැනලා යෑමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ එස්කේප් මියුටේෂන් එක සාමාන්‍යයෙන් ඉංගලන්තයේ ඒ දකුණු අප්‍රිකාවේ කියන වේරියන්ට්ස් වලත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒකෙදී ගොඩක් කාලවලට අර අපි භාවිතා කරන එන්නතේ ප්‍රතිශක්තිය මගින් ලැබෙන ප්‍රතිශක්තිය සමහරලාට මැදිවීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඇත්තට මේ වෙන විට අපේ ආයතනය මගින් එන්නතේ කාර්යක්ෂමතාවය බලන්නත් පරීක්ෂණ සිදු කරගෙන යනොත් මේ වෙන විට අපිට ලැබෙලා තියෙන වාර්තා ඉතාමත් හොඳ මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ ලාංකිකයන් තුළ මේ ප්‍රතිදේහ හොඳින් ගොඩනැගීමක් සිදු වෙනවා කියලා අපි දැක්කා. ජනතාවට කියන්න තියෙන්නේ අපේ වාරය ලැබිච්ච ගමන්ම කිසිම පැකිලීමකින් තොරව එන්නත සඳහා යොමු වෙන්න යොමුලලා අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීම ඉතාමත්ම වැදගත්. කොරෝනා ව්‍යාප්තියේ නවතම තොරතුරු වෙතයි අවධානය. අද දිනේදී කොරෝනා ආසාදිතයන් 291 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 87,280ක්. මීටර් 230ක් උස තට්ටු 68ක් තියෙන LTR බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියේ පළවෙනි අදියර අද විවෘත කෙරුණා. මේ ව්‍යාපෘතිය අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අලුත් අත්දැකීමක් වගේම අලුත් නිර්මාණයක්ද වනවා. කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි LTR බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහිවා මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්. නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණයක් වන මෙම ගොඩනැගිල්ල මෙරට ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවූ ව්‍යාපෘතියක්ද වනවා. ව්‍යාපෘතිය 2017 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුණා. ඒත් පසුගිය යහපාලන රජයේ සමයේ ව්‍යාපෘතිය අතහැර දමා තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් මෙහි කටයුතු යළි ආරම්භ කෙරුණා. මේ සඳහා ඇමරිකා ඩොලර් මිලියන 250ක මුදලක් වැය කර තිබෙනවා. සුඛෝපභෝගී නිවාස 407කින් මෙය සමන්විතයි. මෙම ව්‍යාපෘතියේ එක් නිවසක් වර්ග අඩි 1400 සිට 5000 දක්වා වනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් උයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. මේ ව්‍යාපෘති අද අපිට ආරම්භ කරන්න ලැබීම ගැන අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. අපි දන්නවා මීට කලකට පෙර ලංකාව සම්පූර්ණයෙන්ම වැඩබිමක් වෙලා තිබුණු යුගයක් තිබුණා. දැන් මේ අද මේ ගොඩනැගිලි ඉඳලා අපි කොළඹ දිහා බලනකොට අපිට හැම තැනම පේනවා ඒ කාලේ පටන් ගත්ත ගොඩනැගිලි. සමහර ඒවා අවසන් වෙලා තියෙනවා, සමහර ඒවා අවසන් වෙමින් පවතිනවා. ඉතින් අපි විශ්වාස කරනවා අද මේ ඇල්ටයා ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමග නැවතත් ඒ తত্ত্বය අපිට ආරම්භ කරන්න පුළුවන් කියලා. මොකද දැන් ලංකාව යලිත් විවෘතයි, ආයෝජකයන්ට ලංකාව යලිත් විවෘතයි ජනතාවට ඇවිල්ලා පදිංචිවන්නට. කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කරන යෝජනාවලිය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අද බාර දුන්නා. තට්ටු 39ක් උස අලුත් වෙළඳ හා නිවාස සංකීර්ණයක් ඉදිකරන්නයි මේ යෝජනාවලියෙන් යෝජනා කරලා තියෙන්නේ.
කොළුපිටිය නව වෙළඳ සංකීර්ණයේ පළමු දෙවන හා තුන්වන මහල මුළුමනින්ම වෙළඳ සංකීර්ණය සඳහා වෙන් කර තිබෙනවා. අටවන මහලේ සිට ඉහළට කුළුණු දෙකක් මත ඒ ඉදිකිරීමටයි නියමිතව ඇත්තේ. ඒවෙහි නිවාස සංකීර්ණ ඉදිකරනවා. මෙම ව්‍යාපෘතිය තුළ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ටද අවස්ථාව පවතින බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ විමසීමකදී කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ. නව වෙළඳ සංකීර්ණය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙසත් දේශීය ආහාර සංස්කෘතිය පිළිඹිඹු වන ආකාරයටත් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. වාහන 348ක් ගාල් කිරීමේ පහසුකම නව ගොඩනැගිලි සංකීර්ණය තුළින් සැලසෙනවා. මෙම ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත අතර වසර 3කින් ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර තිබෙනවා. ජනතාවගේ සුවසෙත වෙනුවෙන් කිලෝමීටර් 3කට අසන්න දුරකින් යුක්තව ඇවිදින මන්තිරුවක් වගේම එලිමහන් කායවර්ධන මධ්‍යස්ථාන 4ක් ඉදි කරන්න අපේ රණවිරුවන් කටයුතු කළා. ඒ වගේම තුරු මිතුරු ළමා උද්‍යාන දෙකකුත් මේ රණවිරු දෑත් වලින් ඉදි වෙලා තියෙනවා. මේ පිළිබඳ ඇසෙදිසි පෙරමගින් තොරතුරු ගෙනෙන්නේ ප්‍රවෘත්ති අංශයේ දසුන් වසන්ත. තිරසර සංවර්ධනය කියලා කියන රටක භෞතික සම්පත් නිර්මාණය කිරීම විතරක් නෙවෙයි. ඒ රටේ පුරවැසියන් කොච්චර සතුටින් නිරෝගීවද ජීවත් වෙනවද කියන කාරණා තිරසර සංවර්ධනය මන්නේ එක් සාධකයක්. ඉන්දස තමයි අපේ රටේ පුරවැසියන්ගේ නිරෝගීමත් බව වෙනුවෙන් සතුට වෙනුවෙන් රජයේ මැදිහත් වීමෙන් මෙන්න මේ වගේ ස්ථාන නිර්මාණය කරන්නේ. මේ යුද හමුදා මූලස්ථානයේ ආශ්‍රිතව නිර්මාණය වුණු ඇවිදින මන්තිරුව සහ එලිමහන් කායවර්ධන මධ්‍යස්ථාන. අපි ගිහින් බලමු ඔබට මොනවද මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙන්නේ කියලා නිරෝගීමත් බව වෙනුවෙන් අපි යමු. ග්‍රාමදාපතිතුමාගේ ප්‍රදේශ පරිදි අපි කිලෝමීටර් 2කට ආසන ප්‍රමාණය මන්තිරුවක් සකස් කරා. ඒ එක්කම සකස් කරා ව්‍යායාම් කරන්න ස්ථාන 4ක්. ඊට පස්සෙ අපි එතනින් නැවතුනේ නැහැ. ළමොන්ට ක්‍රියාකාරකම් කරන්න උද්‍යාන දෙකකුත් අපි ස්ථානගත කරා. ඒක පිළිසකර කරා. අපි එතනින් නැවතුනේ නැහැ. බාලන්තුන හන්දිය දක්වා අපි මන්තිරුව දික් කරා. දැන්ට මන්තිරුව කිලෝමීටර් 3ක ආසන ප්‍රමාණයක් දැන් ඇවිදින්න පුළුවන් හැකියාවක් තියෙනවා. පාරේ එක අපි මන්තිරුවක් වෙන් කරලා තියෙනවා එන සිවිල් ජනතාවට වාහන ගාල් කිරීම සඳහා. ඔබ දන්නවා යුද හමුදා මූලස්ථානය ඉත ආසන්නෙන් තියෙන්නේ. ඒ ආරක්ෂාව ප්‍රදේශයේ සලසලා තියෙන. ඒකින්ද සිවිල් ජනතාවට කිසිම පැකිලීමක් වෙන්න ඕනේ නැහැ සම්බන්ධයෙන්. ඇවිදින මන්තිරුවේ ඇවිදින ගමන් කාය වර්ධනය කරගන්න ව්‍යායාම කරන්නත් මේ වගේ ස්ථාන හතරක් මේ ආශ්‍රිතව පිහිටලා තියෙනවා. ආමිකෙන් කරන නිසා තමයි මේ තත්ත්වයට හරි මේක කියන්නේ එන්වයරන්මන්ට් එක මෙහෙම වෙලා ගස් සිටවල හොඳට මේන්ටනන්ස් වෙන ජනාධිපතිතුමත් හමුදාපතිතුමත් මැදිහත් වෙලා කුෂිකාර්මික පරිසරයක් තුළ ගැමි පරිසරයක් මේක නිර්මාණය කරලා තියෙනවා. ඒක නිසා අනිත් තැන්වලට වඩා විනෝදයෙන් මේ ව්‍යායාමයේ අවසර කරන්න පුළුවන්. දැන් ඇවිදින මන්තිරුවේ ඇවිදලා ඔබේ සෞඛ්‍ය සම්පන්නව වර්ධනය කරගන්නවා වගේම ගෙදර ඉන්න දුව පුතා එක් කරගෙන ආවොත් මේ වගේ සතුටු වෙන්න විනෝද වෙන්න අවස්ථාවක් මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙනවා. ගෙවල් වල ඇතුලේ සෙල්ලම් කරන්න බෑනේ මෙහෙම. ඒ හින්දා මේ වගේ තැනක් තියෙන එක ගොඩාක් ලොකු දෙයක්. උදේ වරුවට හවස වරුවට පොඩි ළමයෙකුට ව්‍යායාමයක් කරගන්න පොඩි වෙනසකට එන්න මේක හොඳ නිර්මාණයක්. අපි ඉතින් ඇවිල්ලා සතුටු වෙනවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ තැනක් නිර්මාණය කරපු එක ගැන. අපිට මේ වගේ තැනකට ඇවිල්ලා විනෝද වෙන්න තියෙන එක ගොඩක් හොඳයි. රට තිරසන සංවර්ධනයක් කරා යන ගමනේදී පුරවැසියන්ගේ නිරෝගීමත් බව සතුට වෙනුවෙන් තමයි මේ වගේ ස්ථාන නිර්මාණය වෙන්නේ. එනිසා ඔබ එන්න ඇවිත් ඔබේ නිරෝගීමත් බව වෙනුවෙන් මේ වගේ ස්ථානවල ප්‍රතිලාභත් විඳින්න, දරුවන්ට විනෝද වෙන්න සතුට වෙන්න මේ වගේ ස්ථානවල ඉඩකඩ ඔබ විවර කරලා දෙන්න. කාන්තාවන්ට පමණක් සීමා වුණ විවිධ වැඩසටහන් පැවැත්ුණත් පිරිමින්ට විතරක් සීමා වුණු වැඩසටහන් ගැන අපට අහන්න දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. පිරිමින් සඳහාම වෙන්නුණු වැඩසටහනක් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේදී පැවැත්ුණා.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමකාමීවයි පිරිමින්ට පමණයි වැඩසටහන සංවිධානය කර තිබුණේ මනෝවෛද්‍යවරුන් නීතිඥයින් දේශපාලඥයින් හා කලාකරුවන් ලෙස වෘත්තීන් හතරක නියැලෙන පුද්ගලයින් මෙවරුවෙන් පැවති කතිකාවතට එක්ව සිටියා කාන්තාවන් හමුවේ පිරිමින් හැසිරිය යුතු ආකාරය හා ඔවුන්ට ගෞරව දැක්විය යුතු ආකාරය තුළින් පෞල් සංස්ථාව ආරක්ෂා කිරීම කෙරෙහි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා දේශපාලන භූමිකාව තුළින් මෙම වැඩසටහනට එක් වූ අතර ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩසටහනට එක්ව සිටියා හැමදාම කාන්තාව විතරක් එකතු වෙලා කරන ලෝක කාන්තා දිනය දවස් 365න් එක දිනයක් ඇයට විතරක් දීලා 364ක් පිරිමින් ගන්නෝ කියන චෝදනාව මම හිතන්නේ බරපතල චෝදනාවක් මේ චෝදනාවෙන් එකක් අපි නිදහස් වෙන්න ඕන පිරිමි හැටියට මම දකින්නේ දරුවන්ගේ කාන්තාවන්ගේ අම්මගේ ගුරුවරුන්ගේ මේ ඉන්න ආදරණීය රණවිරුවන්ගේ කතා කරනවා නම් දින 365ම කතා කළ යුතුයි කියලයි මගේ අදහස ඒ නිසා තමයි මේ අර්ථපූර්ණ වෙච්ච වැඩසටහනක් නිර්මාණය කරන්න හේතු සාධක උනේ හැම මාසෙකදීම ඇයගේ සතිය කුමන හෝ දිස්ත්‍රික්කයක මේ වැඩසටහන දිගටම ගෙනියන්න මම බලාපොරොත්තු වෙන මොකද ස්වාධින් රෝපණී රාත්‍රී පුවත් විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක් ආයුබෝවන්